මතක තියාගන්න සැබු ඉන් මාන් ලිමිටඩ් නම් ඩයලොග් විතරමයි මොකද මිනිස්සු මෙතෙන්ට එලා කරන්නේ ඊට උදේට ඔෆිස් යන්නේ නැද්ද ඕ මේක බලන්න මේ යන් යක් නිදා ගන්න යන් යා අනේ ඒක හරි නෑ නෝන නේ නෝන නෝන කියන්නේ අනේ අනේ ඒ වුණාට මහත්යත් ඉදදී මං එහෙම නිදා ගන්න එන එක හරි නෑ නෝන අනේ හොරෙක් 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 කෑ ගහන්න පගේ අහලපන් අහලපල් දැන් කෑ ගහනවද හොරෙක්ව කෑ ගහද්දි සින්දු කියන්නද කවුද හොරා මාත්‍යා මං හොරෙක් තමයි ඒ වුණාට මේ නෝන දැන් කතා කරා නිදා ගන්න යන් කියලා මං ගියේ මං වැදගත් හොරෙක් මහත්යත් මම දැනගෙන හිටියේ නෑ මම හිතුවේ මහත්තයා කියලා මම හිතුවේ මම දන්නේ කොහමද මේ හොරා කියලා අන්න බලන්න මෙහෙන් මෙහෙන් දැන් කොහෙට තමන්ගේ මිනිස්සයවයි හොරාවයි වෙනසක් පේන්නේ නැද්ද වෙනසක් පේන්නේ නැද්ද නෑ ඉතින් ඔක්කොම හොර පිරිමිනේ අන්න මිනිහා හොරා 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 අන්න අන්න තමුසලගේ අම්මටත් උනේ ওই ටිකන් තමයි අම්මටත් උනේ ওই ටික තමන්ගේ මිනිහව හොයා ගන්න බැරි වුණා හොරාව හොයා ගන්න බැරි වුණා අන්තිමට හොරාව මිනිහා කරගත්තා ඔය තමුසේ ඔය හොරා හොරා ගන්න මගේ අර මගේ අහිංසක තාත්තට හොරෙක් නෙමෙයි මල්ලේ පට්ට හොරෙක් අසාද බඳින්න දවසේ රෙජිස්ටර් ගාව අස්සම් කරනකොට මෙන්න පුතා මගෙන් තෑග්ගක් කියලා ඉඩම් ඔප්පුවක් දුන්නා මමත් හරි ආසාවෙන් ගත්තා ලොකුවට බැලුවහම 12 දෙනෙකුට අයිති එකක් 12 දෙනෙකුට අයිති එකක් මම ඒ ඉඩම අයිති කරගන්න නම් අර මේ 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 අපේ මේ රුක්කු මේක හැංගවිච්ච කුමාරයා වගේ පණ්ඩු ගාමේ වගේ මාමලේ කොළහම රන්න ඕනේ මං ඒ ඉඩම ගන්න මම අන්තිමටම ඉඩම් නඩුවකට බැලුණා මාව මේ මේකේ තාත්තා ඉඳා තමුසෙට රණ්ඩු වෙන්න හරි ඉඩමක් අරන් දුන්නේ අපේ ගෙවල්වලේ මල්ලිට කියන්න මට දීපලක් කියලා හම්බුනේ මොකක්ද දන්නවද අරකගේ නාකි වයසක ලෙඩ කිකිලිව ලෙඩ කිකිලි අපේ නැන්දර ලෙඩ කිකිලි අපේ අම්මා මැරුණාට පස්සේ මාව බලාගත්ත නැන්දා නැන්දාට මේක ලෙඩ කිකිලි මල්ලි තමයි ගහනවා මේක ගහන කල්පනා නෑ නෑ මල්ලි අහන්නකෝ මල්ලි නිකම් මේ 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 තේරසපියක් වගේ ආචිකි తిන ලෙඩ ටික මේ 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 දනිස් එක පොල් කඩු වල වතුර මෙතන ගෑස් පපුවේ ඔව් බබුව මේ ගහට ඔක්කොම නිකන් තේකෝ අපේ මගේ නැන්දට නේද කියන්නේ හරි හරි තමයි ගහනවා ගෑනි බඩයි මාත්‍ය කලබල වෙන්න එපා මාත්‍යලගේ પરම්පරා ගැටුම කරගෙන යන්න මට ඉස්සරහා දොර පොඩ්ඩක් ඇරලා දෙන්න එළියට පොඩ්ඩක් ඉස්සරහා දොර ඇරන්න මොකටද ඉස්සරහා දොර අරින් ඔයා ඇත්තටම කොහොමද ආවේ කොහෙන්ද ආවේ තමුසේ අපි කියලා වාඩි 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 මම පිටිපස්සේ කුස්සියේ ජනේලෙ ගලවගෙන ආවේ හරිද සති තුනක් තිස්සේ ඔය ජනේල ගැන මම කිව්වේ මල්ලිට කියන්න මම ගෑ ගහන්නක සාධාරණ නැද්ද මල්ලි සති තුනක් තිස්සේ මම මේ මිනිස්සුන්ට කිව්වා ඔය ජනේල ලී ටික පොඩ්ඩක් හදලා දෙන්න කියලා මල්ලි මෙහෙම ඇඟිල්ල දැම්මම එක පාට මැරිලා එනවා මොකද්ද කියන්නකෝ මං කරන්නේ ඔය ඇඟිල්ලෙන් දැරි ඈ මං නියන දාලා මෙහෙම ඇල්ලුවම පියනාව ඔඩක්කුවට හරිද පියනෙන්නේ අක්ක මේ ගේ හදන දවස් ඉඳලා හැම වෙලක්ම මුංගේ ඥාතින්ටි කියලා කරගන්නලු බාප්පගේ පුතා තමයි අත්තිවාරම දැම්මේ මහප්පගේ පුතා තමයි කපරාරුව ගැහුවේ මාමගේ පුතෙක් කැවිලා තමයි ඉලෙක්ට්‍රික් වැඩ කරේ ඉලෙක්ට්‍රික් කියන්නේ බං දොරේ බෙල් එක ඔබනකොට බාත්รูම් එකේ ලයිට් එක පත්තු වෙන්නේ එන්නේ එහෙමයි උගේ ඉලෙක්ට්‍රික් එතකොට ඔය ලී වැඩ වලට මුන්ගේ ඥාතියෙක් කියනවා කො සොත්ති ගාමිණී කියලා උගේ කකුලවත් කෙලින් කරගන්න බැලුවා ඌ කොහොමද බං උළුවත්තක් කෙලින් හදන්නේ ඔය ඔය ජනෙල් පේලියට දුන්න හොඳම ලී ටික උගේ වැඩකට අරගෙන ඌ එළ ලී ටිකක් දාලා තමයි ජනෙල් හදලා තියෙන්නේ යකෝ කැලණේක හන්නේ කැලණේක හන්නේ හීරෝ සිහින රයක්